few moments later. Welcome to ProTech YouTube channel. ඉතින් ඔන්න සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අදත් වා එකතු වෙලා ඉන්නේ ProTech YouTube channel එකේ ඉතින් ගෙනල තවත් brand new interesting video එකක් එක්ක. ඉතින් friends අද මම මේ video එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ වෙනත් third party app use නොකර phone එකට කොහොමද කෙලිම WhatsApp status download කරගන්නේ සරලව විනාඩි 5ක් විනාඩියක්වත් යන්නේ නැහැ. ඒ වගේ සුළු කාලයක් ඇතුළතදී කොහොමද අපි phone එකට status download කරගන්නේ කියලා. ඉතින් friends මේ video එක බලන්න කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම channel එක දැම්ම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමා notification bell icon එකත් all දාලා තියාගන්න. Like එකක් දාන්න, ඔයාලගේ අදහස් comment section එකේ comment එක උද්දාගෙන යන්න. ඒ වගේම තමා video එක බලලා වෙනත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා ඔයාලට හිතෙනවනම් අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. ඉතින් friends එහෙනම් අපි intro එක බලලා ඉමු අපේ video එකට. Difference me WhatsApp status download කිරීම කියන කාරණය ගැන කතා කරද්දී මගේ ඔළුවට ගොඩක් කරුණු එනවා. ඉතින් මෙතනදී මම සරලවම ගොඩක් අය කරන වැරදි දේවල් දෙකක් මම explain කරලා ඊට පස්සේ ඔයාලට මම මේ දේ කියලා දෙනවා. හරි. ඉතින් පළවෙනි දේ තමයි ගොඩක් අය මේ third party app use කරනවා. එක්කෝ Google එකෙන් download කරගන්නවා app WhatsApp status download කරගන්න. එහෙමත් නැත්නම් Play Store එකේ තියෙන ඕන තරම්. ඉතින් මේ වගේ app එකක් use කරන app එක හරහා ගොඩක් අය download කරගන්නවා. ඉතින් ඒක නම් සාර්ථකයි. මම වැරදි කියන්නේ නැහැ. නමුත් මේකෙන් පොඩි disadvantages වගේක් තියෙනවා මම ඔයාලට ඒ දේවලුත් කියන්න. පළවෙනි දේ තමයි ඔයාලා Play Store එකකින් වගේ app එකක් දාගත්තොත් security ගැතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ අතින් නම් ඇත්තටම හොඳයි ඒ වගේ app එකක් පාවිච්චි කරනකොට කිසිම security ගැතින් බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඒකෙන් වෙන්නේ අපේ phone එකේ බොරුවට storage එකක් වෙ වෙනවා. ඉතින් මේ වගේ මම අද කියලා දෙන සරල ක්‍රමයක් තියෙද්දී බොරුවට app එකක් වෙනුවෙන් phone එකේ storage එකක් වෙ කරන්න ඕනේ නැහැනේ. අනිත් දේ තමයි ඔයාලා Google එකකින් වාගේ වෙනම software එකක් use කරනවා නම් WhatsApp status download කරන්න මො සරලවම කිව්වොත් APK files use කරන එක. ඉතින් මෙතනදී තමයි පොඩි security ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔය phone එකට. හරි ඊළඟට ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි phone එකේ status download කිරීමේ අරමුණ වෙනුවෙන් WhatsApp mod WhatsApp use කරන්න පෙළඹෙනවා. ඉතින් friends මෙතනදී මම නම් personally ඔයාලට recommend කරන්නේ mod WhatsApp use කරන්න කියලා. මොකද මම නම් විතර විදියට ඇත්තටම කිව්වොත් mod WhatsApp use කරන්න ඇත්තටම හොඳ නැහැ. ඉතින් මොකද කියලා කිව්වොත් එක්ක ඕනේ ඒ ගැන මේ වීඩියෝ එකේ මම නොකිය ඉන්න. ඔයාලට ඒ ගැන ඕන අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් උද්දාගෙන යන්න. ඒ වුණත් මම ඊළඟට ඔයාලට mod WhatsApp ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ගොඩක් අය ඉල්ලුවත් තමයි මම මේ වීඩියෝ ගැන ගේන්නේ. හරි. ඉතින් friends මම දැන් ඉක්මනට යන්නම් කොහොමද ඔයාලට මේ දේ කියලා දෙන්නත් එපේ. ඉතින් friends ඔයාලා මේ දේට මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් ගන්න ඕනේ. ෆෝන් එක ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා මම මේ කරන දේවල් විවිධ ෆෝන්ස් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් ගොඩක් අයගේ වෙනස් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මම මේ ක්‍රම දෙකම මුලින්ම කියලා දෙනවා. මුලින්ම කියලා දෙන්නවා සාමාන්‍යයෙන් ගොඩක් අයගේ ෆෝන්ස් වල තියෙන විදිය. ඊට පස්සේ මම කියලා දෙන්නවා ගොඩක් අයගේ ෆෝන්ස් වල නැති විදිය. මම මේව කියන්නම් මම මේ කරන පළවෙනි ක්‍රමයේ හැටියට ඔයාගේ තියෙන තැන් ටික ඔයාලට හොයා ගන්න බැයි නම් මම දෙවෙනිට කියලා දෙනවා ක්‍රමයක්. ඒ විදියට ඔයාලා try කරලා බලන්න. එහෙම වුණත් ඔයාලට ඒ තැන ඔයාලට හොයා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලද්දි මේක තේරෙයි මොකක්ද මම කියුවේ කියලා. ඉතින් friends මෙතනදී මම මුලින්ම phone එකේ data on කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම කරන්නේ WhatsApp එකට යනවා. WhatsApp එකට ගිහිල්ලා මම WhatsApp එකේ status බලනවා. ඉතින් සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට අපිට WhatsApp එකේ status අපිට බලුවේ හැකි. ඉතින් friends ඊළඟට මම කරන්නේ ඔයාලා මේ WhatsApp එකේ සම්පූර්ණයෙන්ම full විවරණ එකම බලලා ඉවරයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා download කරගන්න බෑ. ඊට පස්සේ කරන්නේ මම මේ WhatsApp එකෙන් බැක් කරනවා. ඒ කියන්නේ WhatsApp එකෙන් අයින් වෙලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම කරන්නේ ෆෝන් එකේ my files එහෙමත් නැත්නම් files කියලා ටයිප් කරගන්නවා. ගොඩක් Samsung ෆෝන් වල නම් තියෙන්නේ my files කියලා. ඉතින් මගේ Samsung ෆෝන් එකක් නෙමෙයි මගේ Realme C11 එකක් තියෙන නිසා මගේ තියෙන්නේ files කියලා. හරි. ඉතින් ඊළඟට මම කරන්නේ මෙතන තියෙන ඔයාලට පේනවා තියෙන ඉරි කෑලි තුනක්. මම මේක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන settings කියලා icon එකක් තියෙනවා. මම මේක ටච් කරගත්තට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙතන තියෙනවා show hidden files කියලා පොඩි ඔප්ෂන් එකක්. මම මේක ඔන් කරගන්නවා. හරි. ඊට පස්සේ මම මෙතන එක සැරයක් බැක් වෙනවා. ආයෙසරයක් බැක් වෙනවා. හරි. ඊළඟට මම කරන්නේ මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා internal storage කියන phone එකේ storage එක ඇතුළට access වෙනවා. හරි. ඊට පස්සේ friends ඔයාලා කරන්න තියෙන ගොඩක් අයගෙන මෙතන WhatsApp කියලා folder එකක් ඇති. මම මේක ඇතුළට ගිහින් පෙන්නනවා. මගේ නම් images වගේක් විතරයි පෙන්නන්නේ. නමුත් මට නම් මෙතනදී මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකද මෙතනදී මීට වැඩි folders වගේකුත් තියෙන්න ඕනේ. නමුත් මගේ මෙතන නැහැ.
සමාරගේ ෆෝන්වල මෙහෙම ඇති. ඒක මම කියන්නේ මේ පළවෙනි ක්‍රමයේ කියලා වලට කියලා දෙන. එහෙම වුණොත් ඔයාලා මේ WhatsApp folder එක ඇතුලේ මෙහෙම folders නැතුව image විතරක් වාගේ තියෙනවනම් ඔයාලා මේ ක්‍රමේ පොඩ්ඩක් follow කරලා බලන්න. මම පොඩ්ඩක් උඩට යනවා. උඩට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා Android කියලා folder එකක් තියෙනවා. මම මේක ඇතුලට යනවා. ඊට පස්සේ මෙතන තෝරන බලා ගන්න පුළුවන් වෙනවා මෙතන media කියලා folder එකක් තියෙනවා. ඊළඟට com.whatsapp කියලා folder එකක් තියෙනවා. මම ඒක ඇතුලට යනවා. ඊට පස්සේ WhatsApp කියලා i folder එකක් තියෙනවා. මම ඒක ඇතුලටත් යනවා. ඊට පස්සේ මෙතන පල්නහැට ගියාට පස්සේ වෙනවා media කියලා තව folder එකක් තියෙනවා. මම මේකත් ඇතුලට යනවා. ඊට පස්සේ මෙතන සෝල් පේනත් මෙතන මේ පොඩක් blur වෙලා වගේ අනිත් folders අතරින් වෙනස් folder දෙකක් තියෙනවා උඩම links අනිත් එක තමයි status. ඉතින් press මෙතනදී අපි status කියන folder එක ඇතුලට යන්න ඕනේ. ඊට පස්සේ press අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන videos images සේරම කලව මේ තියෙනවා. ඉතින් press මෙතනදී තියෙන අපි කලින් full බලලා ඉවර කරපු status මෙතනදී ඇත්තම නියොත් කලව මේ තියෙන අපිට අවශ්‍ය අපි බලපු status මෙතනදී අපි save වෙලා තියෙනවා. ඉතින් press කියන්න වැදගත්ම කාරණාවක් තියෙනවා මේ status හරියටම 24 hours වගේ යද්දී ඒ කියන්නේ පැය 24ක් කාලයක් ඇතුළත අපි මේක download කරගත්තේ නැත්නම් phone එකෙන් ඔටෝම delete වෙලා යනවා. ඉතින් ඒක නිසා ඔයාලා බලපුලාව download කරගන්න. හරි ඊට පස්සේ මම මෙතනදී randomly මම select කරගන්නවා මොකක් හරි status එකක් මම තෝරගන්නවා මෙතනදී මොකක් හරි status එකක් මෙතන press මම දැන් තෝරගන්න status එක වෙන්න මේක. හරි ඉතින් press මෙතනදී ඔයාලට පේනවා 33ක් තියෙනවා. මම මේ 33 උඩ touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ move to කියලා body option එකක් තියෙනවා. මම මේක උඩ touch එකක් දෙනවා. ඊට පස්සේ ආ internal storage එක ඇතුළට මම access කරනවා. මෙතනදී මම මේ video එක move කරගන්නවා මගේ DCMY folder එකේ camera කියන folder එක ඇතුළට. ගිහිල්ලා මම move here කියන option එක උඩ touch එකක් දෙනවා. ඊට පස්සේ one file move to camera folder එක ඇතුළට ගියා කියලා අපිට මෙතනදී message alert එකක් එනවා. හරි ඊළඟට මම කරන්නේ WhatsApp එකට යනවා අය. WhatsApp එකට ගිහිල්ලා මම මෙතන මම status එකක් upload කර තැනට යනවා. ගිහිල්ලා මම මගේ gallery එකට access කරනවා. gallery එකට access වුණාට පස්සේ ඊස්ස අපිට බලා ගන්න පුළුවන් මම download කරගත්ත status එක අපිට මෙතනදී මේ විදියට බලා ගන්න පුළුවන්. refresh randomly වුණා select වෙලා තියෙන super status එක. මේ විදිහට අපේ status එක send කර ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න මේ trick එක use කරලා. ඉතින් press මේ දෙවෙනි ක්‍රමය ගැන කතා කරද්දී සාමාන්‍ය මම දැන් මේ වෙලාවේදී ඉන්නේ Samsung phone එකක් use කරනවා. ඉතින් මේ Samsung phone වල මේ setting එක වෙනස්. ඒක තමයි මම කිව්වේ මම කලින් කියලා දුන්නෝ විදිහටම හැම phone එකම නැහැ කියලා. ඉතින් press Samsung phone එක නම් මෙන්න මේ වගේ ඇතුළට ගියාට පස්සේ my files කියන option එක ඇතුළට ගියාට පස්සේ මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අවුරුදු මෙතනද බලා ගන්න පුළුවන් වෙනවා උඹ කෙලවරේ තියෙනවා 33ක් එන්න කොරක් එක. ඉතින් මම මේ 33 උඩ එක සැරයක් ටච් කරගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී storage analyze කියලා තියෙන ඒ වගේම settings කියලා තියෙනවා. මම මේකේ settings කියන එක ඇතුළට යනවා. ඉතින් කලින් setting එකේ විදිහටමයි මුල් ටික තියෙන්නේ. ඊට පස්සේ my file settings ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා show hidden files කියන තැන. මම මෙතන tick mark එක on කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් on කරගන්න. ඊට පස්සේ මම මේක ඔන් කරගෙන මම මෙතනින් බැක් වෙනවා. බැක් වෙලා මම ඊළඟට කරන්නේ තියෙනවා මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා internal storage කියලා option එකක්. ඉතින් මෙතනදී තියෙන අපේ phone එකේ storage එකට තමයි අපි access වෙන්නේ. ඉතින් මම මෙතන දැන් ඒක උඩ touch එකක් දෙනවා. touch වුණාට පස්සේ friends අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා folders ටික. ඉතින් friends ඔයාලට මතකද කලින් option එකේදී මම android folder එක ඇතුළට තමයි ගියේ. නමුත් මෙතනදී මේ phone එකේ හැටියට WhatsApp කියන folder එක ඇතුළේ තමයි තියෙන්නේ. ඉතින් මම මේකේ WhatsApp කියන folder එක ඇතුළට යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී folders ගොඩක්. මෙතනදී මට බලා ගන්න පුළුවන් වෙනවා media කියලා folder එකක් තියෙන අවසානෙටම. මම මේකට සරා touch එකක් දෙනවා. ඊට පස්සේ friends අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන blur වෙච්ච file එකක් අපිට උඩම status කියලා. ඉතින් friends මෙතනදී ඒක touch කරාට පස්සේ සාමාන්‍ය විදිහටම අපේ බලපු status තියෙන තැනට යනවා. ඉතින් අර කලින් තිබ්බ විදිහෙම තව මෙතනදීත් අවසානෙට සිද්ධ වෙන්නේ. හරි ඉතින් friends දැන් තියෙන WhatsApp account එක ලොකුවට use කරන්න නැති WhatsApp account එකක්. ඒක නිසා තමයි එක status එකක් විතර download වෙලා තියෙන ලොකුවට status බැලෙන්නේ නැහැ account එකේ. ඒක නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඉතින් friends ඔයාලට පුළුවන් මේ විදියට ඔයාලගේ phone එකට සරලවම third party app use නොකර නැත්නම් වෙනත් mod WhatsApp use නොකර ලේසියෙන්ම සුළු වෙලාවක් ඇතුළතදී ඔයාගේ phone එකට status app download කරගන්න. ඉතින් friends ඔයාලා මොකද මේ video එක ගැන හිතන්නේ? video හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. අදහස් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාගෙන යන්න. නැත්නම් video හොඳයි කියලා හිතනවනම් like එකක් දාන්න. මේ වගේ videos වෙනත් අයට වැදගත් වේ කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම share button එක click කරලා video එක share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් ෆ්‍රෙස් එහෙනම් අපි අදට සයින් අවුට් කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.